තුන් දිනෙට අපි මේ අද වැඩසටහන අවසානයේ GB 5ක ඩේටා දෙනවා. එක්කෙනෙක්ට GB 5 ගානේ ඩේටා දෙනවා. එතකොට ස්පින් කරලා තමයි දෙන්නේ. ස්පින් කරලා දෙන්නෙත් දෙනවා. ඊට පස්සේ අපි ප්‍රශ්නයක් අහලා මෙතන තියෙන අපි මොනවද ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ අහුවට පස්සේ ඒකට chat එකේ කවුරු හරි answer එක දෙන පළවෙනි කෙනාට ඒ කියන්නේ हेमोम साधन पीलिगना अपे कोसहाल के वेबसाइट करना सेशन ने कटे थी मेक रत्नपुर रोटरी क्लब रत्नपुर रोटरी क्लब मे सेशन ने कराने थी मेकट अपने रिस्पॉन्स कराने कोसहाब डोटेल के आयतने थी रत्नपुर रोटरी क्लब आप मोलिंग पोटा कथा कर माला पीलिगना रत्नपुर रोटरी क्लब समाज सेवा गुड करना रत्नपुर रत्नपुर सह मूल लंका तीना वेबसाइट හරි අපි මෙහෙම වැඩේ පටන් ගමු මෙතන පැමිණලා ඉන්න කට්ටියම හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ මේ වැඩමුළුවට ඉතින් මම මේකෙදි පොඩ්ඩක් කියන්න මොකද වෙන්නේ කියලා මේකෙදි අද වෙන්නේ ඔයාලට ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන්ද ඒ කියන්නේ ඔයාලට සල්ලි හොයන්න පුළුවන්ද ඔන්ලයින් කියන මාතෘකාව ගැන කතා කරන්නේ එතකොට අපිට ඔන්ලයින් සල්ලි හොයන්න පුළුවන් නම් ඒ සල්ලි හොයන්න පුළුවන් මොන වගේ දේවල් වලින්ද මොන වගේ දේවල් වලින්ද අපිට සල්ලි හොයන්න පුළුවන් අපි අපේ තියෙන ස්කිල්ස් මොනවද संपूर्ण फाइव वेबसाइट संपूर्ण एक्सप्लेन करा अकाउंट हदाकंडम संपूर्ण फ्री कोर्स फाइव रोटरी क्लब रत्नपुर पेज को श्रीलंका फेसबुक कोसअपे पेज हम वाले पटांग कल वाली वाले मिथने मिथन वाला गूगल फोम रोप कटे मिथन इन गूगल फोम में पूर्व नैतिक चट्ट की मेसेज मेतन अभी गूगल फोम पनाहक प्रमाण पूर्वी इतनी तुंदे नेट गूगल फोम दीन तुंदे नेट अभी वेडसटन अवसाने जीबी पहाक डेटा दिन इक्के जीबी पहा डेटा दिन इतोट स्पिन दी स्पिन दिनेट दिन ඊට පස්සේ අපි ප්‍රශ්නයක් අහලා මෙතන තියෙන අපි මොනවද ප්‍රශ්නයක් අහනවා ඒ ප්‍රශ්නේ හුවර පස්සේ ඒකට chat එකේ කවුරු හරි answer එක දෙන පළවෙනි කෙනාට ඒ කියන්නේ අපි මං කොන්ටෙස්ට් එක කියනවා GB 5ක data දෙනවා ඉතින් මේ මේ ප්‍රශ්නයයි අර වගේ spinners දෙකයි එතකොට මේකෙදි කොහොමද වෙන්නේ කියලා ඉස්සරහට කතා කරමු ඉතින් මේ data දෙන එක අපි මේ session එකේ මැදදී එකක් කරනවා गूगल फोम में लिंक गूगल फोम में पूरा इतना गूगल फोम में नाम अभी रेफर बलोट अभी वाले कौद मे विन करा जीबी पहाक डेटा इक्कीन जीबी पहाकानी अट अवश्य फोन नंबर डायलॉग ना डायलॉग मिले अवश्य फोन नंबर अभी डेटा मेन शेयर करना एक संपूर्ण आंबी को दट लिंक गूगल फोम गूगल फोम लिंक इतकोट पूर्वपुरी कटे पूर्व मे इन गमें හරි එහෙමනම් අපි වැඩේ පටන් ගමු මොකද වැඩි වෙලාවක් ගන්නෙ නැතුව අපි මොකද මේක සාමාන්‍යයෙන් අටමාර වගේ විදිහ අපි ඉවර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ එතකොට ඔයාලා පුළුවන් ඔයාලා
මේක මේ session එකේදී ඔයාලා අහන ප්‍රශ්නත් එක්ක තමයි මේ session එක තව ඉස්සරහට යනවාද නැද්ද කියන එක තේරෙන්න වෙන්නේ. ඒතකොට අපි පෙන්වලා දෙනවා මෙන්න මේ මේ වයින් අපිට online සල්ලි හොයන්න පුළුවන් කියලා. එතකොට ඔයාලා ඔයාලට එන ප්‍රශ්න ඔයාලා මෙතන කරපු අය ඇති, වැරදිච්ච අය ඇති, එහෙම නැත්නම් මොනවා හරි ප්‍රශ්න වෙච්ච අය ඇති. එතකොට ඒකත් ඔයාලා මේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්නේ ඒ වෙලාවෙම අහලා ක්ලියර් කරගන්න. හරි. ඉතින් මේ session එකට අපිට join වෙනවා පැතුම් කෝසබල් කේකේ පැතුම්. එයා top rated 5 seller කෙනෙක්. එතකොට අපේ කෝසබ් LKK main graphic design course එක උගන්වන lecture. ඉතින් මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්න එයා. ඒ වගේම web developer යන චමෝත් සඳරු අයියා join line නම් මේ වෙලාවේ. එතකොට නිලක්ෂංජන තව ටිකකින් join වෙයි. Android development කරන. එතකොට AdSense AdMob පැත්ත ගැන කතා කරන්න. ඉතින් අපි ඉස්සරහට කතා කරේ නෑ ඒ දේවල් මොනවද කියලා. අපි බේසික් දේවල් ටික කතා කරනවාද කතා කරමු. කතා කරලා ඒවයි තියෙන ප්‍රශ්න ඔයාලා ඔයාලට තියෙන ප්‍රශ්න ටික අපිට කියන්න. අපි ඒක සම්පූර්ණයෙන්ම විසඳගමු. අද තියෙන ප්‍රශ්න ටික අපි මේක සිනහර මේ සෙමිනර් එකක් නෙමෙයි මේක වර්ක්ෂොප් එකක්. ඒ කියන්නේ ඒකයි අපි වර්ක්ෂොප් කියලා නම දාලා තිබුණේ. ඔයාලා අපි කතා කරන්න ඕනේ. ඔයාලට තියෙන ප්‍රශ්න අපිට කියන්න. අපි දින අපිට තියෙන අපි දින නොලෙජ් අපි ඔයාලට ෂෙයා කරගන්නවා. එහෙම. හරි. අපි එහෙනම් අපි වැඩේ පටන් ගමු. වැඩේ පටන් ගන්න කලින් කෝස් හබ් බිල් කේකේ පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තියෙනවා විනාඩියක විතර. අපි ඒක view කරලා අපි ඊට පස්සේ අපේ වැඩේ පටන් ගමු. ඉතින් අපි යන් අද අපේ session එකේ පළවෙනි topic එකට e-money කියන්නේ මොකද්ද? මෙතන ඉන්න කවුරු හරි පොළුවන් නම් ඔයාලා hand raise කරන්න. මම hand raise option එක දැන් enable කරලා තියෙනවා ඔයාලට. hand raise කරන්න පුළුවන් මොනවා හරි කතා කරන්න තියෙනවා නම් hand raise කරන්න පුළුවන් ඔයාලට ඕනි කියනට. මෙතන e-money කරලා සාමාන්‍ය ඩොලර් එකක්වත් හොයපු අය ඉන්නවා නම් පොඩ chat එකේ හරි ඉන්නවා කියලා message එකක් දාන්න. එහෙම නැත්නම් लंकावे අවුරුදු 10කට විතර කලින් අපි කවුරු හරි කිව්වොත් එහෙනම් සල්ලි හොයනවා කියලා ඔන්ලයින් මේ ඒක නිකන් විහිළුවක් වගේ. ගොඩක් කට්ටිය කියන්නේ ආ ඒක බොරුවක් ඇට්ලික් කරනවා. ඒ දවස්වල පොඩ්ඩක් ජනප්‍රිය වෙලා තිබුණේ ඇට්ලික් කරනවා සල්ලි හොයනවා. ඔන්න ඒ වගේ දේවල් තමයි. ඒ දැන් අවුරුදු 10කට විතර කලින් සල්ලි හොයනවා නම් අනිවාර්යෙන් ජොබ් එකක් කරන්න ඕනේ. අපි ෆිසිකලි යන්න ඕනේ. ඒ කියන්නේ අපි ගිහිල්ලා කරන්න ඕනේ කියලා දේ තමයි ගොඩක් කට්ටියට අයිඩියා එක තිබුණේ. ඉතින් ඒකෙදි e-money කියන concept එක දැන් ගොඩාක් කාලයකට කලින් ඔයාලා දන්නේ නැති සයිට් එකක් තියෙනවා Fiverr කියලා. ඒතර Fiverr කියන සයිට් එක තමයි 2010 තමයි සයිට් එක ලොන්ච් කරලා තිබුණේ Fiverr කියන සයිට් එක. ඒතර 2010 ඉඳන් 2013 14 වගේ වෙද්දී ලංකාවේ පොඩ්ඩක් ජනප්‍රිය වෙනවා e-money කියන්නේ e-money කියන ෆීල්ඩ් එක. ඒ කියන්නේ e-money කියන්නේ අපිට e කියන්නේ අපි සාමාන්‍ය ඉන්ටර්නෙට් අර ඔන්ලයින් කියන අදහසනේ. ඒතර ඔන්ලයින් අපි සල්ලි හොයනවා. අන්නේ අදහස 2014 15 වගේ වෙන කාලෙදී ලංකාවේ පොඩ්ඩක් ජනප්‍රිය වෙලා ආවා. හැබැයි මේ කොරෝනාත් එක්ක මේ වෙද්දි ගොඩක් ජනප්‍රිය වෙලා තිනවා. ඒ වගේම ජනප්‍රිය වෙලත් එක්කම
ඒක ඉන්න අර හොර කරන කට්ටිය කියන්නේ අපි හොරු කට්ටිය ඒ වගේ කට්ටිකුත් දැන් ජොයින් ලයින් නා මේකට එතකොට එයාලා එක එක දේවල් කියනවා මේවා මෙච්චර ඉන්වෙස්ට් කරන්න ඕනේ වා මෙච්චර දේවල් කරන්න ඕනේ මෙහිම කරාම වාර මෙච්චරක් හම්බෙනවා මේ මෙහිම කියලා ගොඩක් කට්ටිය කියනවා හැබැයි ගොඩක් ඒවා බොරු ඒවා මොකද ගොඩක් කට්ටිය ඒවට සල්ලි විදියටම් කරනවා අන්තිමට වෙච්ච දේකුත් නැහැ දන්නේ නැහැ මොකද උනේ කියලා ඉතින් එහෙම ප්‍රශ්න දේවල් තියෙනවා ඉතින් එතකොට අපි ඊමණී කියන්නේ ඇත්තටම සල්ලි හොයන්න පුළුවන් දෙයක් මොකද මම ඔයාලට ඔක්කොම වලින් මම ගැන කියන්න මම කවුද කියලා මම ලංක සංජය ඔයාලා බැලුවොත් Google search කියලා මගේ නම මම කවුද කියලා හොයාගන්න පුළුවන් ඒතර මම e-money field එක වෘතු පහකට එහා ඉන්නවා ඒ ගොඩක් දේවල් කරලා බලලා තියෙනවා ඒ ගොඩක් දේවල් වලින් වැරදිලා තියෙනවා ගොඩක් දේවල් වලින් නැගිටලා තියෙනවා මේ වෙද්දි 100ට 100ක් full time online freelancer කෙනෙක් ඒ කියන්නේ online ද මම company එකක් මගේ තියෙන්නේ ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට තමයි මම වැඩ කරේ. ඉතින් අවුරුදු 4ක් විතර තිස්සේ නම් ඔන්ලයින් මයි මගේ සම්පූර්ණ වෙටි කියන්නේ. ඒක නිසා මට මේ ගැන මේ තිය අපි අද කතා කරන දේවල් ගැන මම හිතන විදිහට මට ඔයාලට හොඳ නොලෙජ් එකක් දෙන්න පුළුවන්. ඉතින් e-money කියන එක ඇත්තක්. ඒතකොට e-money වලින් අපි කොහොමද සල්ලි හොයන්නේ? අපිට e-money කරනවා නම් අපිට ඇත්තටම නිකන් ඉඳලා සල්ලි හොයන්න බෑ. ඒ කියන්නේ ඔයා කිව්ව කවුරු හරි කිව්වොත් ආවා මෙහෙම නිකන් ඉඳලා සල්ලි හොයන්න පුළුවන් කියලා. එහෙම සල්ලි හොයන ක්‍රමයක් නැහැ. මේ e-money හැම නැත්නම් job හරි මොනවා හරි අපි ගත්තොත් ඒවයේදී අපිට තියෙනවා ಜಾති දෙකක්. ඉන්කම් මෙතඩ් දෙකක්. ඒ කියන්නේ අපිට සල්ලි හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මම මේ ප්‍රেজෙන්ටේෂන් එකේම මම එඩිට් කරන්න. ඔයාලට ඒකට මේ බලා ගන්න පුළුවන් නේ. එකක් තමයි ඇක්ටිව් ඉන්කම්. හරිද? එකක් තමයි ඇක්ටිව් ඉන්කම්. අනිත් එක පැසිව් ඉන්කම්. මෙතන දාන්න සුදු පාට හරි එකක් තමයි ඇක්ටිව් ඉන්කම් අනිත් එක තමයි පැසිව් ඉන්කම් දැන් ඇක්ටිව් ඉන්කම් කියන එකත් මෙහෙම අපිට තේරුම් ගන්න පුළුවන් ලේසිම විදිය තමයි අපි මොන ඇක්ටිව් වෙලා කියන සාමාන්‍ය අපි කියන්නේ නිකන් ඇක්ටිව් වෙනවා කියන්නේ නිකන් පොඩ වැඩ කරලා මහන්සි වෙනවා වගේ දෙයකටනේ අන්න එහෙමද එතකොට අපි මහන්සිලා වැඩ කරොත් අපිට සල්ලි හම්බ වෙනවා ඒ කියන්නේ වා අට පහ ජොබ් එකක් කියන්නකෝ මොන හරි වා ජොබ් එකේ යනවා ඔයාට ඉන්න පහනම ජොබ් එකට යන කල් හැමදාම ඔයා හිතන අවුරුදු 20 දී ජොබ් එකේ පටන් ගන්නවා අවුරුදු 40ක් යනකම් ජොබ් එකට යනවා හැමදාම එතකොට හැම මාසෙම අන්තිම වල සැලරි එකක් හම්බෙනවා ආයතනින් වැඩි ඉවරයි අවුරුදු 40ක් ගියාට පස්සෙත් ඔන්න සැලරි එක හම්බෙනවා එතනින් ඉවරයි හැබැයි එතනින් පස්සේ ඔයා අපිසමක මොන හරි කරදරයක් වෙනවා එහෙම නැත්නම් ඔයාලට මොන හරි ප්‍රශ්නයක් වෙනවා ඔයාලට කොහොම හරි ජොබ් එක නැති වෙනවා එතකොට ඔයාට ඉන්කම් එකක් නැහැ එතකොට ඔයාට ඔයාට ආදායම් වෙන මාර්ගයක් නැහැ එතකොට ඒ ඔයා කරලා තියෙන ඇක්ටිව් ඉන්කම් එක ඒ කියනවා මහන්සියලා වැඩ කරොත් ඔයාලට සල්ලි හම්බෙනවා අපි නේද කඩයක් කරන කෙනෙක් කියලා එතකොට යා කඩේ වහලා තිබ්බොත් එයාට සල්ලි හම්බෙන්නේ නැහැ නේ. එතකොට අන්න ඒ වගේ තමයි. ඒ කියන්නේ ඇක්ටිව් වෙලා ඉන්න තාක් කල් ඔයාට ඉන්කම් එක ලැබෙනවා. අන්න ඒක ඇක්ටිව් ඉන්කම්. එතකොට පැසිව් ඉන්කම් කියන්නේ අපිට පුළුවන් දෙයකට අපි මහන්සි වෙන්න. දෙයකට අපි මහන්සි වෙලා ටිකක් මහන්සි වෙලා අපි ඉන්නවා. මහන්සි වුණාට පස්සේ ඔන්න ඊට පස්සේ අපිට ඉන්කම් එක ඩේලි වැඩි වෙනඳ ගන්නවා. අපිට ඇක්ටිව් ඉන්කම් කියනවා පැසිව් ඉන්කම් කරගන්න පුළුවන්. හැබැයි පැසිව් ඉන්කම් කියන එක අද කරලා හෙට උදේට සල්ලි හම්බෙන්නේ නැහැ. එතකොට දැන් අද අපි කතා කරන සබ්ජෙක්ට්ස් ඇක්ටිව් ඉන්කම් ගැනයි පැසිව් ඉන්කම් කිය කොටස් දෙකකට බෙදෙන ඒවා තමයි අපි කතා කරන්නේ. එතකොට ඇක්ටිව් ඉන්කම් වලට මොන වගේ ඒවාද අපිට කරන්න පුළුවන්? එහෙම නැත්නම් පැසිව් ඉන්කම් වගේ දේවල් වලින් අපිට මොන වගේ දේවල් වලට සල්ලි ගන්න පුළුවන්? ඔන්න ඔය දෙකම අද අපි කතා කරනවා. ඔයාලා අහලා තියෙන සමහර ඔයාලා අහලා තියෙන මම වෙබ්සයිට් එකක් හදනවා. වෙබ්සයිට් එක හදලා මට සල්ලි එනවා. අන්නෙම කතාවක් අහලා තියෙන. ඒක ගැන අද අපි කතා කරනවා. අන්න එතකොට ඒක පැසිව් ඉන්කම් එකක්. එතකොට පැසිව් ඉන්කම් කියන එක අපි සරලව කියන්න පුළුවා ඔයාලට නිදාගෙන ඉඳි සල්ලි හම්බෙනවා කියන්නේ. අන්න ඒ වගේ දෙයක්. ඔයා නිදාගෙන ඉඳි ඔයාට ඉන්කම් එකක් ලැබෙනවා. අන්න ඒක තමයි පැසිව් ඉන්කම් එකක් කියන්නේ. ඉතින් ඇක්ටිව් ඉන්කම් පැසිව් ඉන්කම් කියන එකේදී වෙනස දැන් ඔයාලට දැනව ඇති. ඇක්ටිව් ඉන්කම් කියන්නේ අපි වැඩක් කරන්න ඕන අපි ආදායමක් ගන්න. පැසිව් ඉන්කම් කියන්නේ අපිට අපි නිදාගෙන ඉඳි මුදල් හොයන්න පුළුවන් වගේ ක්‍රමයක්. හැබැයි ඒක ලේසි නෑ. ටිකක් මහන්සි වෙන්න ඕනේ. කාලයක් යනවා. අඩුම ධර්මයේ මාස 2 3 4 අවුට් සමහර අවුරුදු 2 3 යන වෙලාවල් තියෙනවා. එහෙම ගිහිල්ලා අන්තිමට ඊට පස්සේ හැමදාම මුදලෙන් ක්‍රමයක් තියෙනවා. මම අපි ඒ දේවල් ගැන කතා කරමු. ඉතින් මම පළවෙනි session එකේදී අපි මේ වැඩි වෙලාවක් ගන්නද අපි කතාවට වඩා අපිට මේ මම මේ කිව්වේ theory knowledge එකට මේක දැනගන්න ඕන නිසා අපි ඊගාට අපි කතා කරමු. ෆයිව් ගැන ඒ කියන්නේ ඔයාලා අහලාදී ෆයිව් කියන සයිට් එක ගැන ෆයිව් ගැන අපි කතා කරමු. ෆයිව් ගැන කතා කරන්න මම ආරාධනා කරනවා කෝසබ්ල් කේකේ graphic designer graphic design course එක උගන්නන පැතුම්
ඔයාට රොසෙන් රෆික් කියලා එයා කම්පැනිම කම්පැනියක් කරගෙන යනවා. ඒ වගේම 5 එකේ ටොප් රේටඩ් සීලර් කෙනෙක්. පැතුම් මම ඔයාලට ආරාධනා කරනවා 5 ගැන මෙයාලට සම්පූර්ණම අදහස දෙන්න කියලා. මේ වීඩියෝ එක ඕගොල්ලෝ හැමෝටම ගොඩක් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකක් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඕගොල්ලොන්ගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න, වැරදි අඩුපාඩු තියෙනවා නම්, ඕගොල්ලොන්ගේ ප්‍රශ්න තියෙනවා නම් ඒවත් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් කරන්න, නොදන්න අයාලොන්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් කරන්න. ඔයා අද මගේ channel එකට ආපු කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න, දිගටම video series එක නරඹන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න ඕගොල්ලොන්ට මම දාන වීඩියෝ ඉක්මනටම ඔයාගේ ළඟට ගෙන්න ගන්න. එහෙනම් හැමෝටම ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක නරඹන්නාවට. අපි තවත් brand new episode එකකින් යලිත් හමු වෙමු.